ගම්පහ මීරිගම බෝතලේ ප්‍රදේශයේ හොරකැලේ වනාන්තරයේ භූමි ප්‍රමාණයෙන් අක්කර 23ක් මෙලෙස හෙලිකර දමා තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන ආකාරයට පසුගිය රජයේ සමයේදී මෙලෙස වනයේ හෙලිපෙහෙලි කර තිබෙන්නේ ඇකේෂියා ගස් කපා ඉවත් කිරීමට බව පවසමින් ජනතා මුහුණ පා සිටින මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන එම ප්‍රදේශයට පැමිණියා. අපි සම්බන්ධීකරණ කමිටුවත් මේක ගෙනිච්ච සම්බන්ධීකරණ කමිටුව අපිට කතා කරන්න අවස්ථාව දුන්නේ නැහැ වෙලාවෙදි. කතා කරලා තිබුණා ওই දිගටම. තේරම ගලවන්නේ කොහොමද? කොටලෝරි කොච්චර කතර ගෙනිච්චද නැද? 100. කොටලෝරි මොන 100ද මැඩම්? කොච්චර කතර? මේ පැත්තෙන් වෙනවා දිනා මේ පැත්තෙන් වෙනවා දිනා. කොච්චර සතුටුයි කියද මේ දෙක සතෙක්වත් නැහැ. සතුටු ටික කොහෙ ඇත්තද? සතුටු වෙච්ච දෙයක් නැහැ. දේවාන් මහත්මයාට කිව්වා දේවාන් මහත්මයාත් මේ අරගෙන නැහැ යත් එකටම මේ ක්‍රියාවේ යකරගෙන ගියා. ඊට හැටිය වන රක්ෂණෙන් ඇවිල්ලා කිව්වා මේ අපි මේ ඇකේසියා අයින් කරනවා කියලා. අපි කිව්වා ඉතින් එහෙනම් ඇකේසියා නම් කමක් නැහැ කියලා. ඇකේසියා ගස් කපන අතර වාරි මේ තියෙන හොඳ වටිනා ගසුත් කැපුවා. ඇත්තටම කියන උරස් ගන්න නැතුව පූල් එකේ අපි හිටියා. ඊට පස්සේ මේ කැපුවට පස්සේ ගෙවල්ලෝ ඉන්න බැරි තත්ති පුතුණා. මේ වඩම ගාව නැවත වගා කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. එතම ඇත්තටම මේ ගැන අපි යහපාලන ආණ්ඩුවෙන් තමයි මේ වැඩේ කෙරුවේ. මේක කරනකොටත් සම්බන්ධීකරණ කමිටුවේ මේ කාරණා මතු කරා. ඒ වෙලාවේදී ඇයි කිව්වේ මේ ඇකේසියා තමයි මේ ටික ගලවන්නේ කියලා. එතනින් එහාට වෙන විනාමනවි සාහසයක් වෙන්නේ නැහැ කියලා. සම්බන්ධීකරණ කමිටුව ඊට පස්සේ තිබෙත් නැහැ. ජනතාව රවට්ටන්න ඇකේසියා ගස් ටික කපලා තියෙනවා. දේවානි ජයතිලක මහත්මිය තමයි ඒ කාලෙත් ඒ අදාළ ආයතන බාරව හිටපු නිලධාරිතුමිය. ඒ වෙලාවේදී එතුමිය මේ ඇවිල්ලා බලලා hina වෙලා ඒ වැඩ පිළිවෙල කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ පිළිවෙල බිනුද ඒවා ගැන විරුද්ධව කතා කරන්නේ. අපි පැහැදිලිවම දැන් මම වාර්තාවිල්ලේ අධිකාර ජනාධිපතිතුමාට මේ පිළිබඳව දැනුවත් කරනවා. විශේෂයෙන්ම වනජීවී ඇමතිතුමා දැනුවත් කරා මේ පිළිබඳව. එතුමා මට මේ පිළිබඳව වාර්තාවත් එක්කම යවන්න කියලා කිව්වා. වාර්තාව නැතත් මම මේ සතියේ පාර්ලිමේන්තුවේදී එතුමාට පැහැදිලිවම ඉල්ලීමක් කරනවා මේ ගැන වහාම පරීක්ෂණයක් කරලා මේ පොළොවට සිදු වුණ අසාධාරණ එහෙම නැත්නම් මේ ප්‍රදේශයට සිදු වුණ අසාධාරණය නැති කරන්න බැරි වුණත් නැවතත් මේ විදිහට ආරක්ෂා කර දෙන්න කියලා විශේෂයෙන්ම වතුර පිළිබඳ ලොකු ගැටලුවක් මෙතර කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේදී දැවැන්ත වර විනාශයක් වන බව පවසමින් වෛද්‍ය මංගල අමරසිංහ නම් පුද්ගලයා අධිකරණයට ගොස් තිබෙනවා. කුරුණෑගල හබරණ රේල් පාරක් අලුතෙන් හදන්න යනවා. දැනට රේල් පාරක් තියෙනවා. ඒ තියෙන රේල් පාර තියේදී තමයි මෙයාලා මේ අලුතෙන් රේල් පාරක් හදන්න යන්නේ. කැලෑවල් 6ක් කපන්න අදාළ මේ පරිසර වාර්තාව අනුවම නිර්දේශ වෙලා තියෙනවා. එක කැලෑකින් සාමාන්‍යයෙන් ගස් 3800ක් විතර කපනවා. ඊට අමතරව දැදුරු ඔය යාන් ඔය පොඩි පොඩි වැවල් ඔයවල් 20ක් 30ක් විතර මේක නිසා අපවිත්‍ර වෙනවා. පරිසරයට විශාල හානියක් වෙනවා. මේ සම්බන්ධයෙන් තමුන්නාන්සලා කල්පනා කරන්ද බෑ භාගයක් අපි පරක් වෙලා යනවද නැත්නම් කැලෑවල් 5ක් 6ක් කපලා මේ රට විනාශ කරනවද කියන தත්වෙට අපි උත්තර දෙන්න ඕනේ.